අයිබෝවන් ආදරණීය දුවේ පුතේ අද නම් ගමේ ඉස්කෝලේ ටීචර් ඔයාලගේ ගෙදරට ආවේ පාඩමක් කියලා දෙන්න නම් නෙමෙයි. ඔයා මේ වෙනකොට පොහොසත් පවුලක හැදෙන වැඩෙන කෙනෙක් වෙන්න පුළුවන්. දුප්පත් පවුලක හැදෙන වැඩෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා තනියෙන් නැගී හිටින්න හදන ආදරණීය ධෛර්යවන්ත දුවේ පුතෙක් වෙන්නත් පුළුවන්. හැබැයි පුතේ අපේ පොදුවේ ගත් කල මේ වෙනකොට ගෙවන්නේ හරිම අසීරු කාලයක්. හරිම පීඩනයකින් අපි ජීවත් වෙන්නේ. ඉතින් දුවේ පුතේ, ඔයාගේ අම්මා හේන් ගොවිතැන් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ගොවි මහතෙක් වෙන්න පුළුවන්. වෛද්‍යවරයෙක්, ගුරුවරයෙක්, ඉංජිනේරු කෙනෙක්, බස් රථ රියදුරෙක්, කම්කරුවෙක්, එහෙම නැත්නම් එදා වේල හම්බ කරගෙන කන ධෛර්යවන්ත අම්මෙක් තාත්තෙක් වෙන්නත් පුළුවන්. ගිය මාසේ ඔයාට රුපියල් 10,000කින් ඇඳුම් පැළඳුම් අරන් දීලා ආහාර පාන ලබා දීලා මේ හැම දෙයක්ම ඔයාට අංග සම්පූර්ණව ලබා දෙන අම්මටයි තාත්තටයි මේ මාසෙන් ඒ හැම දෙයක්ම කරන්න රුපියල් 20,000ක් එහෙම නැත්නම් 30,000ක් විතර යනවා. ඔයාගේ අම්මයි තාත්තයි කල්පනා කරන්නේ ඒ 20,000 30,000 කොහොමද හම්බ කරන්නේ කියලා. ඒ පීඩනයෙන් තමයි ඔයාගේ අම්මයි තාත්තයි මේ වෙනකොට ජීවත් වෙන්නේ. වෙලාවකට මට හිතෙනවා ඒ පීඩනය දරා ගන්න බැරුව අඳන් නැතුව හිතට ශක්තිය අරන් ඔයාගේ ඉස්සරහා ඉන්නවත් ඇති කියලා. ඔයා දන්නවද දුවේ පුතේ, මේ කතා කරන මේ වෙලාවෙත් ඔයාගේ අම්මා බත් ටිකක් උයලා දෙන්න මේ වෙලාව ගෑස් පොලේකට ඇති. එහෙම නැත්නම් ඔයාගේ තාත්තා හෙට පාසලට ඔයාව එක්ක යන්න වාහනේට තෙල් ටිකක් ගහගන්න පෙට්‍රල් පෝලිමක ඉන්නත් පුළුවන්. ඔයාලා දන්නවද? දැන් ඔයාට අම්මයි තාත්තයි ගැන හිතන්න කාලය ඇවිල්ලා. ඉතින් ආදරණීය දුවේ පුතේ, ඉස්සර කාලේ ඔයා මගතොටදී යනකොට දකින දේ ඉල්ලන කෙනෙක් වෙන්න පුළුවන්. ආහාර, ඇඳුම් පැළඳුම්, සෙල්ලම් බඩු මේ හැම දෙයක්ම ඔයාට ඕනිමයි කිව්වොත් ඔයා අඳාගෙන හරි අම්මගෙන් තාත්තගෙන් ඒවා ඉල්ලනවා ඇති. හැබැයි පුතේ, දැන් ඒ ආසාවල් යටපත් කරන්න අම්මා තාත්ත වෙනුවෙන් කාලය ඇවිල්ලා තියෙනවා. ඒ ආස දේවල් ඔයාට අරන් දුන්නේ නෑ කියලා ඔයාගේ අම්මටයි තාත්තටයි ඔරවන්න පත්තන්න යන්න එපා. රවල බලන්නවත් යන්න එපා. ඔයාගේ අම්මයි තාත්තයි මේ වෙද්දී ඒ දේවල් ඔයාට අරන් දෙන්න බැරුව ලොකු පීඩනයකින් ඉන්නේ. ඉතින් මගේ දුවේ පුතේ, ඔයා ඉගෙන ගන්න දුවෙක් පුතෙක් විදියට ඔයා හැම දෙයක්ම අර පිරිමැස්මෙන් පාවිච්චි කරන දුවෙක් පුතෙක් වෙන්න ඕනේ. ඔයා අර පිරිමැස්මෙන් පාවිච්චි කරන ගමන් ඔයාලඟ වැඩි දෙයක් තියෙනවා නම් පෑනක් පැන්සලක් පොතක් වෙන්න පුළුවන්. ඔයාගේ යාළුවට ඒ දේ නැත්තම් දෙපාරක් නොහිතා ලෝභ නැතුව ඒ දේ දෙන්න, ඒ දේ පරිත්‍යාග කරන්න ඔයා මැදිහත් වෙන්න. ඒක ලොකු වෙනක් මේ කාලේ හැටියට. ඉතින් දුවේ පුතේ, මේ දවස්වල ඔයාට පාසලට යන්න බැරුව ඇති. පාසලට යන්න පෙට්‍රල් ටිකක් ඔයාගේ වාහනේට නැතුව ඇති. එහෙම නැත්නම් කිලෝමීටර් ගානක් පයින් යන්න බැරුව ගෙදරට වෙලා ඉන්නවත් ඇති. ඔයා ඔන්ලයින් ක්‍රමයට හුරු වෙලා ඇති මේ වෙද්දි. ඉතින් දුවේ, ඒ ඔන්ලයින් පන්තියට ඔයාට ඩේටා කාඩ් එකක් ඕනේ. ඒ ඩේටා කාඩ් එක බොහොම අමාරුවෙන් ඔයාගේ අම්මයි තාත්තයි අරන් දෙන්නේ. පැය 3ක් ඔන්ලයින් පන්ති ඉන්න පුළුවන් ඔයාට එක පැයක් ඉන්න පුළුවන් විදිහට ඒ ඩේටා ටිකෙන් ගේම් ගහන්න එපා දුවේ. ඒ ටික ඔයාගේ ඔන්ලයින් පන්තිය සඳහාම ඒ ඩේටා ටික ඉතුරු කරගන්න. ඉතින් ඔයා ආදරණීය දුවෙක් පුතෙක් නම් මේ අමාරු කාලේ පසු කරන්න ඔයා අම්මටයි තාත්තටයි සහයෝගය අනිවාර්යෙන් ලබා දෙන්න ඕන. ඔයා ඒ සහයෝගය ලබා දෙනවා කියන්නේ දුව පුතා ඔයාගේ පවුලේ සමගිය ආරක්ෂා කරගන්න උදව් කරා කියන එක. ඉතින් දුවේ පුතේ, මේ අසීරු කාලේ වුණත් ඔයාගේ අම්මටයි තාත්තටයි ඕනි ඔයාට හොඳට උගන්වන්න. ඒ උගන්වන්න එයා හරිම පීඩනයකින් මේ දවස්වල ජීවත් වෙනවා ඇත්තේ. ඉතින් ඔයාට යුතුකමක් වගකීමක් තියෙනවා ඒ දෙන්නගේ ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්න. ඔයා හොඳට ඉගෙන ගන්න ඕනි. අග හිඳකම් මැද හොඳින් ඉගෙනගෙන ඔයාගේ අම්මයි තාත්තයි ආදරෙන් අනාගතේ ඇස් දෙක වගේ බලාගන්න.